ගෑස් තොග රැගෙන නෞකාවක් පසුගියදා යලි හරවා යෙවුනේ අදාළ ගෑස් තොගේ ඉතිල්ම කැප්ටන් අඩංගු නොවීම හේතුවෙන්. කෙසේ වෙතත් ගෑස් රැගත් මීළඟ නෞකාව ලබන ඉරිදා මෙරටට පැමිණීමට නියමිත අතර පසුව එහි අඩංගු ඉතිල්ම කැප්ටන් ප්‍රමාණය සහ සංයුතිය සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුවයි එම ගෑස් ගොඩබෑම සඳහා අවසර හිමිවන්නේ. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ මෙන්ම වාණිජ ගෑස් සිලින්ඩර් නිෂ්පාදනය සහ බෙදා හැරීම වේගවත් කිරීම සඳහා මේ වන විට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එල්පී ගෑස් පිරවුම සඳහා පැමිණෙන සියලුම සිලින්ඩර් විධිමත් සුපරීක්ෂාවකට යොමු කරන බැවින් සිලින්ඩර් නඩත්තු කිරීමේ කටයුතු සඳහා යොමු කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස නිෂ්පාදනය වේගවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ ආනයනය කිරීමටත් සේවා තත්ත්වයන් වැඩිදියුණු කිරීමටත් සමාගම සියලු විධිවිධාන සලසා ඇති බවයි. මේ වන විට දෛනික ලිට්‍රෝ ගෑස් අවශ්‍යතාවය ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් ඉදිරි දින කිහිපය ඇතුළත ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 180,000ක වැළඳවලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වෙනවා. මේ අතර දෙසැම්බර් 5 වනිදාට පෙර නිකුත් කළ මෙතෙක් ගෑස් අවසන් නොවූ ලෆ් ගෑස් සිලින්ඩර් නැවත බහර ගැනීමට තීරණය කළ බව ලෆ් ගෑස් සමාගම ඊයේ නිවේදනය කළා. ගෑස් සිලින්ඩරය බහර දීමේදී එය කිරා බලා එහි ඉතිරි වැති ගෑස් ප්‍රමාණය මුල්‍යමය වටිනාකමට ගෙවීමට හෝ එහි වටිනාකම අඩු කර වෙනත් ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසට තම නියෝජිතයින්ට උපදෙස් ලබා දී ඇති බවයි ලෆ් ගෑස් සමාගම ප්‍රකාශ කළේ. වෙළඳපොලේ පවතින පැරණි ගෑස් සිලින්ඩර් ආපසු කැඳවා නව මුද්‍රාව සහිත ප්‍රමිතිගත ගෑස් සිලින්ඩර් නිකුත් කරන ලෙසට අවියාචනාධිකරණය ගෑස් සමාගම් වලට නියෝග කර අදට දින 13ක් ගත වී ඇතත් වෙළඳපොලට ප්‍රමාණවත් අයුරින් ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමට මේ වනතුරුත් ගෑස් සමාගම් අපොහොසත්ව තිබෙනවා. ඒ හේතුවෙන් අද දිනේදීත් ගෑස් මිලදී ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව අලුයම සිට දිගු පොලින් වල රැඳී සිටියා. පාන්දර 3ට 4ට ඇවිල්ලා පොලිමේ ඉන්නවා මිනිස්සු. අවුරුදු ගන්න නෑ. පාර 5 තමයි ගන්න තියෙන පොකෝඩම. මේ මොන ආණ්ඩුවක්ද අප්පා? පුදුම දුකක් නේ විඳින්නේ. 40 වල දෙන්නයි කිව්වේ. මේක තමයි අන්තිමට 40. මේ පිටිපස්සෙ ඉන්න ගලන්ට මොනා කරන්නේ? තාව ඉස්සරහට පොලිනුන් නැති වෙලා අතේ සල්ලි තියාගෙන බඩු නැතුව මැරෙන්න තමයි මිනිස්සුන්ට වෙන්නේ. අපිටත් දැන් නන්නක් කිය කී ඉන්න විතරයි වෙලා තියෙන්නේ. අපේ දෙමව්පිය අපිට 5,000ක් විතර කන්න දුන්නා. අපේ ළමයට දැන් 1,000ක් කන්න දෙන්න බැහැ. මේ අතර අද පස්වරුවේ ගාල්ල පෝද්දල ප්‍රදේශයේ ගෑස් බෙදා හැරීමේ කටයුතු සිදු කෙරුණේ පොලිසියේ මැදිහත් වීමෙන්. දැන් චුට්ටක් කොහොම ඉන්න ප්‍රශ්නයක් ඇති නොවන තරම අපි මැදිහත්. දැන් ඔය ඉස්සරහින් තමයි කීප දෙනෙක් ලැබෙයි. මේකේ බඩු තියෙනවා නම් අපි දෙනවා. අනේ ඉතින් මොනව කියන්නේ පොල්වි හිටිය පැය 3ක් බඩු නැතුව යනවා නික. මේ අතර බියගම ප්‍රදේශයේ ගෑස් බෙදා හැරීමේදී ඇති වූ උණුසුම් තත්ත්වයක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස සංසරණය වනවා. මේ අතර අදත් භූමි තෙල් පෝලිම් වලද රැඳී සිටීමට පාරිභෝගිකයන්ට සිදුවුණා. මේ අවුරුදු නම් ඉවරයි කියන්නේ ඔක්කොම ඉවරයි. ගෑස් ගන්න බය පුපුරනවානේ. මොන ආරණුවත් ඉතින් වග කියන්නේ නැහැ නේ කවුරු. අපේම නයි අපිවම කයි වගේ තමයි. මේ අවුරුද්දත් ඉතින් ඔහොමම යමුනේ. ඕ ඉතින් මීට වඩා අන්ත වෙන්න පුළුවන් ඉතින්. ඔව් කමන්නේ ඉතින් ඡන්දය අරගෙන මෙහෙම කරයි කියලා හිතුවේ නැහැ. ඡන්දය අරගෙන ඒගොල්ලන් දිනුවා. ජනතාව පරාද වුණා දැන්. ඒකයි උනේ. හරි සතුටුයි ඉතින්. වෙන කියන්න දෙයක් නැහැ. බාපාරේ දරලිපපත්තු කරලා තමයි කිරිබත් ගන්නෙ. එතන කන්න වේ දන්නේ පොලිමේ. ඉන්දන මිල ඉහළ යාම ඇතුළු කරුණු කීපයක් මුල් කරගනිමින් සමගි ජනබලවේගය ප්‍රදේශ කීපයකදී විරෝධතා සංවිධානය කර තිබුණා. අද කො මුදල් ඇමති අද මේ රට ගිනි ගන්නවා මේ රටේ මිනිසුන්ට කන්න නැ මේ මිනිසුන්ට ඉන්දන නැ දැන් බඩු මිල ආකාශයෙන් නගිනවා මුදල් ඇමති තමන්ගේ මාතෘභූමියට ඇමරිකාවට ගිහිල්ලා මේ අතර බොරතෙල් මිලදී ගැනීම සඳහා බලපා ඇති ඩොලර් හිඟය හේතුවෙන් සපුගස්කන්ධ ඉන්ධන පිරිපහදුව ලබන ජනවාරි 3 වනිදා සිට යළි තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමෙන් අනතුරුව ජනවාරි 30 වනිදාට පෙර පිරිපහදුව යළි ආරම්භ කරන බවයි. බොරතෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සපුගස්කන්ධ පිරිපහදුවේ භාවිත වන මර්බන් වර්ගයේ බොරතෙල් මිලදී ගැනීමේදී දින 90කට පෙර අදාළ සමාගමට දැනුම් දිය යුතු බව බලශක්ති අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම හදිසි මිලදී ගැනීම ලෙස
විකල්ප බොරතල් මිලදී ගැනීමද විදේශ විනිම හිඟය නිසා ව්‍යර්ථ වී ඇති බවත් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමවල පහළට වැටි ඇති හේයින් ණය පදනමින් බොරතල් මිලදී ගැනීමද දුෂ්කර වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. සපක ස්කන්ධ පරිපහදුව යලි වසා දැමීමට සිදුවුවත් ඉන්ධන හිඟයක් ඇති නොවන බව බල ශක්තිය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා. දැන් 3200ටත් අඩුවෙන් ඉතාම භයංකාර විදියට පරිපහදුව ක්‍රියාත්මක වෙනවා. හේතුව අවශ්‍ය කරන බොරතල් ටික සැපිවෙන්නේ නැහැ. මෙක්ටිට් ටන් 5800ක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් 5000 තමයි ධාරිතාව. ඒ 5000ට අවශ්‍ය ප්‍රමාණයක්වත් ගෙනාවේ නැහැ. ඊළඟ නැව එන්න තියෙන්නේ කියන විදිහට ජනවාරි 26 27 ඕන්නම් ඇමතිවරයා නිලධාරීන්ට කියයි ඕක 4-5 වෙනකන් අල්ලපන්. මොකද අපේ තියෙනවා ස්ලජ් එකේ කියන අඩියටම තියෙන ගන්නෙ නැති ප්‍රමාණයක්. ඒකත් පොඩ්ඩක් අරගෙන 4-5 දුවලා මුංගේ 3 කියන වචනේ නැති කරන් අපි 5 වහමු කියලා. නිත්‍ය ලෙසම වහන්න තියෙන්නේ 3.